තෙරුවන් සරණයි ඔය සියලු දෙනාටම උපාය දන්නෝ අපාය නොවැටිති කියලා අපේ ජනමහරේ කතාවක් තියෙනවා. ඒක සත්‍ය කතාවක්. ඒක නිසා මම අද මේ සියලුම දෙනාට කියන්න ආවේ ඔය සියලු දෙනාම මොන පින්කම කරත් අඩුම තරමේ පින්කම් කිව්වම සතෙකුට ආහාර වේලක් දුන්නා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඒ හැම අවස්ථාවකදීම කරන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව කෙරුවොත් ඇත්තටම නිරේ වැටෙන්නේ නැතුව සුගතියෙන් සුගතියට සුගතියෙන් සුගතියටම ගිහිල්ලා නිවන් දකින ආත්මයට යනකම් කරපු පව් ටික අරගෙන යන්න පුළුවන් අපිට පව් පරිසම් දෙන්නේ නැති ආකාරයට. ඒකට හේතුව තමයි එක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දාන වේලක් දුන්නොත් කල්ප ගණන් අපි උපදින්නේ දිව්‍ය මනුෂ්‍ය ලෝකවල විතරයි. ඒ පින ගෙවිලි වරුණාම තමයි නැවත නිරයට වැටෙන්නේ. එතකොට අපි ඒ ආකාරයෙන් මුදුපසේ බුදුමහරහතන් වහන්සේට වන්දනා කරමින් දන් දීලා ඒ කටයුතු ටික මේ විදිහට දිගටම කරගෙන ගියොත් ප්‍රාර්ථනාවට අනුව අපිට සිද්ධ වෙනවා ඒක. එහෙම කරගෙන ගියොත් අපිට නිවන් දකින ආත්මය තමයි අර කර්ම පරිසම් දෙන්නේ. හොඳටම දන්නවනේ බුදුරජාන් වහන්සේටත් කර්ම පරිසම් සවටියන් දුන්නා. සැරියොත් මහරහතන් වහන්සේටත් එහෙමයි. මුගලන් මහරහතන් ප්‍රධාන මහරහතන් වහන්සේලා ඔක්කොටමත් කර්ම පරිසම් දුන්නනේ. සුළු කර්ම හරි පරිසම් දුන්නා. ඒ අවසාන ආත්මෙදී අනිවාර්යෙන් ඒව පරිසම් දෙනවා. ඒක තමයි මේකේ ස්වභාවය. ඒක නිසා මම ওই සීල දෙනාටම කියනවා මෙන්න මේ ආකාරයෙන් ප්‍රාර්ථනාවක් කරන්න. ප්‍රාර්ථනාවක් නැතුව සමහරු ප්‍රාර්ථනා කරන්න එපා කියනවනේ. පින් කළා ප්‍රාර්ථනා කරන්න එපා කියනවා. ඒකත් තෘෂ්ණාවක්. ඒක තෘෂ්ණාවක් නෙමෙයි. ඒකට තෘෂ්ණාව කියන්න බෑ. මොකද බුදු වෙන්නත් ප්‍රාර්ථනා කරනවනේ. රහත් වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. අග්‍ර ශ්‍රාවක වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. එතකොට 80 මහ ශ්‍රාවක අග්‍ර උපස්ථායක තනතුර ලබන්නත් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ඔය හැම දෙයකටම ප්‍රාර්ථනා කරනවා. එක එක එදදි බල සම්පන්න අයගෙන් පළවෙනි ස්ථානෙට යන්න ප්‍රාර්ථනා කරනවා. ධර්ම කතික ස්වාමීන් වහන්සේලාගෙන් පළවෙනි තැනට යන්නත් මේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේ මේ හැම දෙයකටම ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාවක් නැත්තම් පින් කරාම නිවන් ප්‍රාර්ථනා කරාම නිවන ලැබෙනවා. නිවන ලැබෙන්නේ කවද්ද? නිවන ලැබෙන්නේ කොයි ආකාරයටද? මොන ආකාරයටද කියලා එහෙම දන්නේ නැහැ. කවදා හෝ නිවන ලැබෙනවා. නිවන් ප්‍රාර්ථනා කරගෙන යනකොට නිවන ලැබෙනවා. අර විදිහට ප්‍රාර්ථනාවල් කරලා තිබුණොත් ඒ ආකාරයෙන් ඒව සිද්ධ වෙනවා. සියලු දේම ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට වන්දනා කිරීමෙන් සහ දන් දීමෙන් සහ සිල් රැකීමෙන් සහ භාවනා කිරීමෙන්. දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම කරන්න ඕන. මොකද දානය එක, සීලය දෙක, භාවනාව තුන. ඔය ආකාරයෙන් තමයි අපි යන්න ඕනේ. ඒක නිසා සමහරු භාවනා කරන්න විතරක් පෙළඹෙනවා. දානෙත් නැහැ, සීලයක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන දාන සීල භාවනා කියලා. ඒ බුදුරජාන් වහන්සේම දේශනා කළා තියෙන ඒ ආකාරයෙන් මේක පවතින ඕන නිසා අපිට ඒක වෙනස් කරන්න බෑ. අපි දන් දෙන්න ඕන, සීල් රකින්න ඕන, භාවනා කරන්න ඕන. දන් දීලා හිත හදා ගන්න ඕන. සීල් රැකලා හිත තැම්පත් කර ගන්න ඕන. ඊට පස්සේ තමයි භාවනා කරලා හිත එක අරමුණකට ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනොත් බැරි නිසා තමයි බුදුරජාන් වහන්සේ අර විදිහට දේශනා කළ තියෙන්නේ. ඒක නිසා මම සියලු දෙනාටම කියනවා මෙන්න මේ ආකාරයෙන් මේ ප්‍රාර්ථනාව කරන්න. ඕනෑම පින්කමක් කළා කරන්න. මෙහෙම ප්‍රාර්ථනා කරන්න. මම ඉපදුණු දාපටන් මේ මොහොත දක්වාම බොහෝ පින්කම් කළා සත්‍යයි ඒ සත්‍යානුභවයෙන්ද. මම උපදින සෑම ආත්මයකම බුදු උතුම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සහ පින්වතුන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන සියලු ප්‍රත්‍ය පහසුකම් සලසන්න උපදින ආත්මයක් පාසා මට ලැබේවා. ඒ වාගේම මම උපදින සෑම ආත්මයකම උතුම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දැකීමෙන් රාගය නූපදීවා, දේශය නූපදීවා, මෝහය නූපදීවා, කිසිම සැකයක් නූපදීවා. ඒ සත්‍යයි ඒ සත්‍යානුභවයෙන්ද. මම උපදින සෑම ආත්මයකම උතුම් සෝවාන් උත්තමයෙකුට රාගය දුරවන්නේද, දේශය දුරවන්නේද, මෝහය දුරවන්නේද, මාන්නය දුරවන්නේද, ඊර්ෂ්‍යාව දුරවන්නේද, වෛරය දුරවන්නේද, ක්‍රෝධය දුරවන්නේද, දස අකුසල්ම දුරවන්නේද, ඒ තාක් මාගේ සියලු අකුසල් දුර වේවා. මම උපදින සෑම ආත්මයකම සියලු සත්වයින්ට හිරිහැර කරන්නා වූ අවියක් ආයුධයක් වසක් විසක් ගින්නක් ජලයක් සුළඟක් හෝ මොනයම් ආකාරයකින්වත් කිසිම සත්වයකට හිංසා කරන්නා වූ සිතක් පහළ නොවේවා. වචනයෙන් පිට නොවේවා. කයින් සිදු නොවේවා. මම උපදින සෑම ආත්මයකම සියලු සත්වයන්ටම යහපත උදා කරමින්
ප්‍රාණඝාතය නොකරමින් සොරකම්ද නොකරමින් වැරදි කාමයේද නොකරමින් මුසාවද නොකියමින් සුරා මේරයේද නොකරමින් දහමේ හැසිරෙන්න උපදින ආත්මයක් පාසා මට ලැබේවා. මේ සියලු පින් හේතු කොටගෙන මට සසර දුක් නිමා කරමින් උතුම් නිර්වාණය අවබෝධ වේවා. සාදු සාදු සාදු.